ජනතා නීතිඥයෝ සේනක පෙරරා නීතිඥතුමා මේ තරිඳු උඩුවර ගැන අද CID එකට කැඳවලා තිනවා. මොකද ඒ ගැන කියන්න තියෙන ඔබතුමාට? ඔව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තරිඳු උඩුවරගේ කැඳවලා තිනවා. අපි දැක්ක පහුගිය කාලයේ දිගින් දිගටම මේ තරිඳු උඩුවරගේ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් සක්‍රියව මැදිහත් වෙලා තිබුණා. ඒ ඔහු සමාජ ක්‍රියාකාරීකම් වශයෙන් මාධ්‍ය වේදින විදිහට ඒ ඔහුගෙන් වෙන්න ඕන ඒ වගකීම යුතුයකම ඉටු කරමින් ඉන්න මොහොතක තමයි ඔහුට මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවලා ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වෙනකොටත් ඔහු ගිහිල්ලා ඒ කටයුතුවට මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා මේ රජය පහුගිය කාලය පුරාම මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරනකොට මේ රටේ මිනිස්සුන්ගේ බඩගින්න බඩගිනි කියනකොට මේ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටික නැහැ කියලා කියනකොට මේ රටේ මිනිස්සුන්ට ගෑස් ටික නැහැ කියලා කියනකොට මේ පාලකයෝ කටයුතු කරේ කොහොමද කියන එක අපිට ඉතාමත් පැහැදිලි. මේ පාලකයෝ මේ ජනතාවගේ ප්‍රශ්නවලට අහුම්කම් දෙනවා වෙනුවට මේ පාලකයෝ කරේ මේවා මර්ධනය කරන එක. අපි දැක්කා රමුක්කනදී ඒ තරුණයෙක් ඝාතනය කරේ ඒ අරමුණ පෙරදැරිවයි. ඊට පස්සේ අපි දැක්කා ඊට කලින් ඒ මිරිහාන ප්‍රදේශයේ ඒ ඔළු පැළුවේ ඒ තමන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න කියලා ඒ ජනාධිපතිගේ නිවස ආසන්නයේ එච්ච සිද්ධියේදී ඒ මර්ධනය ක්‍රියාත්මක කරේ ඒ පාලකයන්ගේ ආශිර්වාදයෙන් තමයි. ඉතින් මේ විදිහට දිගින් දිගටම අපි දැක්කා මේ රටේ මේ මොහොතේ ජනතාව පෙළෙන ජනතාව පෝලිං වල මැරෙන ඒ පසුබිමට ඒ තත්ත්වයට විරුද්ධව කටයුතු කරන ජනතාව මර්ධනය කරන්න ආණ්ඩුව විවිධ උපක්‍රම යොදනවා. ඉතින් ඇත්තටම අපිට බරපතල සැකයක් තියෙනවා මේ අද තරිඳු උඩුවරගේ කැළෙව්වේ එවැනි මර්ධනයකටයි කියන එක අපිට සැකයක් තියෙනවා. ඒ සැකයට සාධාරණ හේතු තියෙනවා. ඒ අනුව තමයි මේ කැඳවීම ගැන අපිට විශාල සැකයක් තියෙනවා. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ පරිගණකංශය මීට කලින් අපි දන්නවා අර පාස්කු පහරේ ඒ නිලන්ත ජයවර්ධන කියන ඒ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් මොකද්ද උන්ගේ කටයුත්ත කියන එක. අපිට ලැබෙන ආරංචි වලට අනුව ඒ පරිගණක අංශය එක්කෙනෙකුට එක විදිහකට තවත් කෙනෙකුට තවත් විදිහකට තමයි කටයුතු කරන්නේ. අපි මේ අපරාධ මහේස්ත්‍ර දෙපාර්තමේන්තුවට ෆැමිලි විශාල සංඛ්‍යාවක් දාලා තියෙනවා. නමුත් ඒ කිසිවක් සම්බන්ධයෙන් විමර්ශනය නොකරන මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වගේ මාධ්‍යවේදීන් මේ වගේ සමාජ ක්‍රියාකාරකින් මේ වගේ විවිධ තලයන්වල විවිධ ශේෂ්ත්‍රවල කටයුතු කරන පුද්ගලයන් කඳවලා දඩයම් කරන්න තමයි සහයක් කරන්නේ. මම හිතන්නේ අපි රාජපක්ෂ රජයට කියනවා මේ වගේ වැඩවලින් මේ රටේ ජනතාව නවත්තන්න, මේ ජනතා අරගලය මේ බඩගින්න වෙනුවෙන් කරන අරගලය, මිනිසුන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් කරන අරගලය, මිනිසුන්ගේ ඖෂධ වෙනුවෙන් කරන අරගලය, මිනිසුන්ගේ ගෑස් ටික වෙනුවෙන් කරන අරගලය නවත්තන්න ජනතාව සූදානම් නැහැ කියන එක මම පාලකයන්ට කියා සිටිනවා. ඒ වගේම අපි ඔබතුමාට ගෞරව කරනවා ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම ওই නීතිය සම්බන්ධයෙන් ඔබතුමා පෙනී සිටීම ගැන. ඒ කියන්නේ අරගලකරුවන්වත් කාවත් තනි කරන්නේ නැහැ. මේ රටේ කොහෙද අතුරුදහන් වෙන්නේ? ඒ වගේම මේ රටේ කොහෙද හිංසනයක් වෙන්නේ? භීෂණයක් වෙන්නේ? එතන අනිවාර්යයෙන්ම ජනතා නීතිඥයෝ මේ සේනක පෙරේරා මහත්මයා ඉන්නවයි කියන එක අපිට ලොකු ආඩම්බරයක්. එහෙනම් ජය වේවා කියනවා. ජය වේවා.